ආයුබෝවන් සුබ දවසක් අපි අද බලමු ඔගල කලින් දැක්ක විදිහට කොහොමද බෙඩ්ෂීට් එකක් නිර්මාණය කරගන්නේ කියලා බලන්න ඔයාලා දැක්ක දැන් ගොඩක් ලස්සන බෙඩ්ෂීට් එකක් කොටුර දෙකක් එකම නිර්මාණය කරගෙන තිබ්බා ඒක ඇත්තටම නිර්මාණය කරේ අඩි 6යි 6 ඇඳකට අපි බෙඩ්ෂීට් එක නිර්මාණය කරනකොට ඇඳේට අපි දාලා තියෙන මැට්‍රස් එකේ උසත් තීරණය කරගන්න ඕන මම භාවිතා කරපු මේ මැට්‍රස් එක අඟල් 6ක් විතර උස මැට්‍රස් එකක් අපි දන්නවා අපි භාවිතා කරන ගෙවල් වල ඇඳන් තියෙනවා අඩි 5යි 6 ඒ වගේම අඩි 4යි 6 ඒ වගේම පොඩි ඇඳන් අඩි 3යි 6 වගේ. එතකොට ඕනම ඇඳකට ඕගලන්ට බෙඩ්ෂීට් එක නිර්මාණය කරගන්න අවශ්‍ය වෙන චාට් එකක් මම දෙන්නම්. ඒ විදිහට අපිට අවශ්‍ය එක තීරණය කරගන්න පුළුවන් ඒ චාට් එක දිහා බල රෙදි ප්‍රමාණය කොයි තරම් ඕනිද කියලා. අපි අද කතා කරමු අඟල් 72ක්. ඒ කියන්නේ අඩි 6යි 6ක්. පළල තියෙන ඇඳකට කොහොමද නිර්මාණය කරගන්නේ කියලා. අපි බලමු රෙද්දේ දිග හොයාගන්නේ කොහොමද කියලා. දිග සහ පළල්. දිග හොයාගනිද්දි අපිට පුළුවන් අපි අඟල් වලින් ගමු. දිග කියලා කියන්නේ දැන් මෙතන මේ ඇඳ තියෙනවනේ අඩි 6ක්. ඒ කියන්නේ අඟල් 72ක්. මේ 72ට එකතු කරන්න මෙට්ටේ උස වගේ 3 ගුණයක්. ඒ කියන්නේ මෙට්ටේ උස වගේ 3 ගුණයක්. මෙට්ටේ උස මෙතන මම කිව්වා අඟල් 6යි කියලා. ඒ කියන්නේ අඟල් 6 වගේ 3 ගුණයක්. එතකොට අපිට එනවා 18ක් මේ 18යි 72යි කියලා කියන්නේ අඟල් 90ක්. එතකොට අපිට අඩි 6 ඇඳකට අඟල් 90ක ප්‍රමාණයක් තිබ්බහම ඇති බෙඩ්ෂීට් එකට. ඒ වගේම අපි බලමු පළල තීරණය කරගන්න හැටි. පළල තීරණය කරගන්න කොටත් අපි කරන්නේ මේ විදිහටම තමයි මෙතෙන්දිත් කරන්නේ මේකේ සම්පූර්ණ පළල. මෙතන නම් අඟල් 72යි මේක සමචතුරස්‍රාකාරයි. ඒකට එකතු කරනවා එතනදිත් අර උස වගේ මෙට්ටේ උස වගේ 3 ගුණයක්. එතකොට මෙතෙන්ට එන්නේ අඟල් 90. එහෙමනම් මේ වගේ අඩි 6යි 6 ඇඳකට. එහෙමනම් අපිට අවශ්‍ය වෙනවා අඟල් 90ක් දිග සහ අඟල් 90ක් පළල රෙදි කොටසක් බෙඩ්ෂීට් එක සඳහා. දැන් තව උදාහරණයක් කරා මම ඔයගලන්ට පෙන්නන්නම් මේ ඇඳ වෙනස් ඇඳක්. මේ බලන්න අඩි 6ක් දිගයි කොහොමත් ඇඳක් අඩි 6ක් දිග තියෙන ඕනෑම ඇඳක පළල තමයි වෙනස් වෙන්නේ. මෙතන අඩි 5යි පළල. දැන් මේකට බෙඩ්ෂීට් කොච්චර රෙදි ඕනිද කියලා අපි බලමු. මෙතන අඩි 6යි කියන්නේ අඟල් නම් 72යි. මේකට එකතු කරනවා මෙට්ටේ උස අපි හිතමු 6යි කියලා. 6 ගානේ 3ක්. එතකොට මෙතෙන්ට එනවා 90ක්. එතකොට අඟල් 90ක් දිග රෙදි කොටසක් අවශ්‍යයි. මේ පැත්ත අඩි 5යි. අඩි 5යි කියන්නේ අඟල් කරෝති මේ පළල 12/5 60යි. ඒ කියන්නේ අඟල් 60යි. අඟල් 60ට තමයි එකතු කරන්නේ අර මෙට්ටේ උස 6 වගේ 3 ගුණයක්. මෙට්ටේ උස වෙනස් නම් ඔයාලට ඒක 6 වෙනුවට ඒ ගාන දා ගන්න පුළුවන්. එතකොට 60යි මෙතන 6^3 18යි. එහෙනම් අපිට අවශ්‍ය වෙනවා අඟල් 78ක රෙදි කොටසක් පළලට. මේක සමචතුරස්‍රාකාර නැහැ මං කලින් කියපු වගේ. මේකේ එහෙනම් 90ක් දිග සහ 78ක් පළල රෙදි කොටසක් තමයි අවශ්‍ය වෙන්නේ ඕගලන්ට මේ බෙඩ්ෂීට් එක සඳහා. මේ සඳහා මම වගුවක් දෙන්නම්. ඒක බලලා ඕගොල්ලන්ගේ මෙට්ටි ප්‍රමාණය ආදේශ කරගෙන ඕගලන්ගේ ඇඳේ ප්‍රමාණය ආදේශ කරගෙන රෙදි ප්‍රමාණය තීරණය කරගන්න. අද මම ඕගලන්ට කියලා දෙන්න යන්නේ කලින් කිව්වා වගේ මේ අඩි 6යි 6 ඇඳක බෙඩ්ෂීට් එක නිර්මාණය කරගන්න විදිහ. මේ විදිහට කපාගත්ත රෙදි කැබැල්ල තියෙනවනේ දැන් මේ බෙඩ්ෂීට් එක තමයි අපි කපාගත්ත රෙදි වලින්. ඊට පස්සේ අපිට පුළුවන් අපි කැමති විදිහකට මේ වගේ එක කොනකින් මේ වගේ නමලා අපි කැමති ප්‍රමාණයේ ත්‍රිකෝණයක් විදිහට මේක නමා ගන්න. මේ වගේ තමන් කැමති ප්‍රමාණයකට නමාගෙන ඒ ප්‍රමාණයට වෙනත් රෙදි කැබැල්ලකින් මේ වගේ කොටසක් කපා ගන්න. කපාගෙන මේක මෙතෙන්ට තියලා අපි කපලා අයින් කරන්නේ නැහැ. මෙතන ඉඳලා අඟල් 10ක් වගේ අයින් කරලා මේ කොටස තියලා මේක උඩින් ඇප්ලික් එකක් වගේ, ඒ කියන්නේ ඇප්ලික් කරගන්නවා වගේ එකක් තමයි අපි කරන්නේ. මේ වටේ මහලා මැෂින් එකේම මේක උඩ මහ ගන්නවා මේක සම්බන්ධ කරලා. ඊට කලින් අපි එක සැරයක් නමලා මෙහෙම කටු ගහගෙන හිටියනම් අපිට ගොඩක් ලේසි. එතකොට මේ වගේම තව කොටසක් කපාගෙන අපි ඒක මේ බෙඩ්ෂීට් එකේ ප්‍රතිවිරුද්ධ පැත්තට මෙහෙම තියලා සම්බන්ධ කරා. අපි දැන් බලමු කොට්ටුරේ නිර්මාණය කරගන්න විදිහ. ඒ සඳහා කොට්ටුරේ සඳහා අඟල් 26ක් දිග, ඒ වගේම අඟල් 18ක් පළල රෙදි කොටසක් අවශ්‍යයි. මේ වගේ රෙදි කොටස් දෙකක් ඕනි වෙනවා කොට්ටුර දෙකටම. ඊළඟට ඔයගලන්ට පුළුවන් මේ ගත්ත කොටස මෙහෙම දෙකට නමලා මේ වගේ ප්‍රමාණයට වඩා අඟල් 3ක් විතර වැඩි වෙන විදිහට තවත් රෙදි කොටස් දෙකක්. ඒ කියන්නේ මේ විදිහට පිටුපස සඳහා
කොට්ටුරේ පිටුපස පළු දෙක මේ වගේ එක උඩ එක තියෙන්න කපා ගන්න අවශ්‍ය වෙනවා මේ වගේ රෙදි කොටස් දෙකක් ඔගොල්ලෝ කපා ගන්න ඊට පස්සේ මේ කොට්ටුරේ ඔගොල්ලෝ දැක්ක බෙඩ් ෂීට් එකට වගේම මම පොඩි මෙන්න මේ වගේ කොටස් දෙකක් අල්ලගෙන තිබ්බා කොට්ටුරේ දෙපැත්තට ඒක මම ඇල්ලුවේ මේ කෙළවරට බෙඩ් ෂීට් එකේ නම් මෙහාට කරලා ඇල්ලුවේ මේ විදිහට මුලින්ම සම්බන්ධ කරගෙන තමයි උඩින් මෙහෙම තියලා මහගෙන මෙතන නවන්න ඕනි මහගෙන තමයි කොට්ටුරේ නිර්මාණය කරගන්නේ අපි බලමු කොහොමද මේ දෙකම දැන් මහගන්නේ කියලා මුලින්ම මේ බෙඩ් ෂීට් එකේ කපාගත්ත අපි බෙඩ් ෂීට් එක සඳහා කපාගත්ත මේ ත්‍රිකෝණාකාර කොටස් දෙකේ තුන් පැත්තෙන්ම වාටිය එක සැරයක් නම්මලා මහගෙන ඉන්න ඕන එතකොට හොඳට නීට් කරගන්න පුළුවන් මේක අයන් කරගත්තත් කමන්නේ මේ විදිහට තුන් පැත්තම එක සැරයක් නම්මලා මහගන්න දැන් මේ විදිහට අපිට පුළුවන් මේ කොනේ අපි අඟල් 10 10 විතර අතෑරලා අපිට පුළුවන් මෙන්න මේ වගේ තියාගන්න ඒක තමන්ට කැමති විදිහක් කරන්න පුළුවන් ඕනම නිර්මාණයක් ඕනම හැඩයක් කරගන්න පුළුවන් මම මේ පොඩි අදහසක් විතරයි කියන්නේ මේ වගේ මම කරපු විදිහ මම කියලා දෙන්නේ ඔයගලන්ට දැන් බලන්න මේ විදිහට තියලා මෙතනින් කටු ගහ ගන්න ගහගෙන මේක වටේ නිකම්ම මහලා මේකට මේක සම්බන්ධ කරන මේ විදිහට ඔගොල්ලෝ සම්බන්ධ කරලා මේ වටේ වාටිය මහගෙන යන්න තියෙන සාමාන්‍ය විදිහට මේ මම පොඩි ආකෘතියක් අරන් ඔයගලන්ට පෙන්නුමේ මේ විදිහට තමයි බෙඩ් ෂීට් එක නිර්මාණය කරගත්තේ මේ බලන්න දැන් කොට්ටුරේ නිර්මාණය කරගන්න විදිහ මේ වගේ කපාගත් කොටස් දෙක මෙතනත් කොට්ටුරේ උඩින් තියලා මෙහෙම නමල මහගත්තා මේ කන පිට පැත්ත ඊට පස්සේ අපිට තියෙන්නේ පිටුපස කොටස් දෙක අරගෙන ඒකේ මැද වාටි දෙක මහගෙන ඉන්න ඕන මුලින් දැන් වාටි දෙක මහලා මේ හොඳ පිට පැත්තෙන් මේ කොටස් දෙකෙත් හොඳ පිටට හිටින විදිහට මේ වගේ තියන්න මේ කොටසත් මෙහෙම තියන ඒක තියද්දී දැන් අපි දන්නවා පිටුපස කොටස් දෙක වැඩිපුර ගත්ත නිසා මේ විදිහට එක උඩ එක හිටින්න එනවා මේ කොටස් දෙක තිබ්බහම මේ වටෙන් ගාන්නටම තිබ්බහම මෙතනින් මැද එක උඩ එක හිටින්න එනවා එහෙම්ම තියලා වටේට මෙහෙම ගහගෙන යන්න ඕනේ මේ තැන් දෙකෙන් टैग करना हुंदर लिखने निसा मुंगद कोटे अतुल करने मेतने निसा मे वाटे एक सरेट हुंदर महागम मुलिम ඊළඟට ඔයාලා කරන්න ඕනි මෙතන මේ කොන් හතරෙන් මේ වගේ පොඩ්ඩක් කපලා දාගන්න එහෙම නැත්නම් අර ටිකක් එහා පැත්තට හරවද්දි මේ කොට්ටුරේ ලස්සනට එන්නේ නැති නිසා ඊට පස්සේ අපිට පුළුවන් මේ වගේ අනිත් පැත්ත හරව ගන්න මේක හොඳට අයන් කරගන්න ඕනි අයන් කරලා ඕගලන්ට මම දුන්න මිම්මත් එක්ක මේ වටේ අඟලයක විතර වගේ වාටියක් කොහොම තියලා උඩින් මහන්න පුළුවන්
ඒ ප්‍රමාණය මහ ගන්න එතකොට ගොඩක් ලස්සනයි කොට්ට උරේ මෙහෙම වටේ පොඩි ෆ්‍රිල් එකක් වගේ පේන්න තියෙන අයන් කරලා ඉවර වෙලා මේක මහන්න එතකොට හොඳට ලස්සනට තියෙනවා මේ විදිහට තමයි අපි බෙඩ්ෂීට් එක සහ කොට්ටුර දෙක නිර්මාණය කරගන්නේ තමන් කැමති රටාවක් මෙතන මෙහිම රවුමට ගන්න පුළුවන් ඒ වගේ විවිධ හැඩ රටා තියලා මේක මහ ගන්න පුළුවන් තමන්ගේ හැකියාවත් එක්ක ඔයාලා යම් සිදයක් ඉගෙන ගන්න ඇති කියලා හිතනවා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න ඒ වගේම ෂෙයා කරලා මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න මේ කොට්ටුර වගේම තව ඇඳුම් මෝස්තර ගොඩක් නිර්මාණය කරගන්න හැටි මම කියලා දීලා තියෙනවා ඒ වගේම තමයි මගේ තවත් පළවෙනි වීඩියෝ එකේ තියෙන කොට්ටුර නිර්මාණයක් ඒකේ link එකත් මම ඔයගොල්ලන්ට දාන්නම් මේ වීඩියෝ එකත් එක්ක ඒකත් බලන්න තවත් දවසක අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු එතකන් ඔයාලට සුබ දවසක්